හරි මේ කරමං එදාගේ යදුන්න කන මේකේ හරි මේ හරි මේ හරි මේ මොකක්ද මේ මම මේ කිව්වේ දැන් මොකද මේරිට මොනවද කියන්නේ මේ ටිකට කියන්නේ මතකද නෙමෙයි ඒක ලියා ගන්න හරිද මේ මේ කියන හැම එකෙම සීසස් කියලා දාලා මාතෘකාව ලියලා නෝට් එක ලියා ගන්න හරිද මම දැන් මේ මොකද්ද මේ තියෙන සිලෙක්ටර්ස් නේ සිලෙක්ටර්ස් සිලෙක්ට් එක කියන්නේ මොකද්ද මේ HTML ටැග් ගැතුව දාන මැද්ද දාන එක නෙමෙයි දැන් මේ පැරග්‍රාෆ් ටැග් එක නම් P එක දාන්නේ ඒක තමයි සිලෙක්ට් එක හරිද ඊට පස්සේ මේක මොකද්ද කියන්නේ මේක ප්‍රොපර්ටි කියලා මේක තියෙන වැලියු කියලා හරිද හරි දැන් මම එදා කිව්වා CSS ආකාර තුනක් තියෙනවා කියලා internal inline ඒ වගේම external හරිද දැන් internal කියන්නේ මේ විදිහට දාන එක හරිද internal මේ ඒ කියන්නේ අපේ html file එක ඇතුලේ CSS දාන එක තමයි internal කියන්නේ එතකොට inline කියන්නේ මොකද්ද line එකේ එහෙනම් හිතන්න දැන් මේ පින p කියන line එක තියෙනවානේ මේකේ style කියලා දාලා කියලා ඉස්සරහට දාන එක තමයි මේ මොකද්ද කියන්නේ inline කියලා හරිද එතකොට තව එකක් තියෙනවා external queue එකෙන් external කියන්නේ මොකද්ද කියලා external කියන්නේ අපි css file එකක් හදනවා පිටින් වෙනම file එකක් විදිහට හරිද කියන්නේ මේක html file එකක් නේ මෙතන මේ හලලා තියෙනවා වෙනවා මේ css කියලා මේ style.css මේ විදිහට වෙනම file එකක් අපි පිටින් හදලා ඉවර වෙලා ඒක add කරනවා මේ අපේ html file එක හරිද මේකද වෙන මේක හරිද කියන්නේ මෙහෙම මොකද්ද මේ අන්තිමට මේ css දානවනේ මේ අපේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එක html ෆයිල් එක නම් css ෆයිල් එක දාන්නේ style.css කියලා හරිද එතකොට එහෙනම් ගැන් ඊට පස්සේ අපි මේ ෆයිල් එක css ෆයිල් එක අපි link කරනවා මේ html ෆයිල් එකට නිකන් සරලව හිතන්න අපි ඔය image එක දාද්දී image එක තියෙන වෙනම ෆයිල් එකක් විදියටනේ එක img jpg විදිහට ෆයිල් එකක් නේ. ඒ ෆයිල් එක අපේ html ෆයිල් එකේ නෑනේ. ඒතර ඒක පිටින් ගෙනලා දානවා මේ අපේ html ෆයිල් එකට. ඒ වගේ මේ css ෆයිල් එකත් දානවා මෙන්න මේ අපේ මේ html ෆයිල් එක link කරනවා. ඒක තමයි සරල කරන්නේ. හැබැයි එහෙම පිටින් දැම්මත් කොහෙන් දැම්මත් එකම විදිහට මේ css මේ කෝඩ් එක ලියන්නේ. ඒක නිසා මුලින්ම කෝඩ් එක ලියන විදිහ තමයි මේ අපි ඉගෙන ගන්න. හරිද? එතකොට අපි ඉන්ටර්නල් එක තමයි කරන්නේ ඉන්ටර්නල් එකේදී මේ තියෙන හෙඩ් ටැග් එක තමයි ස්ටයිල් කරලා ගලලා ලියන්නේ අපේ CSS කොටස් ටික හරිද විනාඩි එකකින් මම මොකක් කරේ මේ මේක ඇතයිනේ මේ ඉංග්‍රීසි අකුරු කොටස් පිළියක් තියෙන එක ඒක නිසා මම මොකක් කරේ ගන්න මොකක් කරේ කොපි කරලා ලියවලා මේ Google එකේ විනාඩියක් දෙන්න පැහැදිලි කරන්න මොනිද කියන මම මේ සම්පූර්ණ වෙබ්සයිට් එක හදන්නේ නැහැ මේකෙන් අපි සම්පූර්ණ වෙබ් පේජ් එක පස්සේ හදමු ප්‍රැක්ටිකල් එකක් එක්ක මම මේක කරනකොට මම ඔරෙන්ජ් කියන ෆෘට් එකෙන් ගන්න. විකිපීඩියා. ඔරෙන්ජ් කියලා ෆෘට් එකක් ගන්නවා. කොපි කරා. මං කෝඩ් එක ගහන්නම් පේනවනේ. මේක මේ කැතයි මම මේ ටික අයින් කරන්නම් කොලින්ම අ
මෙතන මම ගහනවා H1 tag එකකින් ගහන්නම්කෝ. H1 tag එකකින් ගහලි වෙලා මෙතන දානවා root කියලා. හරිද? දැන් ඒක H1 tag එක close කරා. ඊට පස්සේ අපි තව H1 එක මම නිකන් ගහන්නම්කෝ. මොකක්ද ඒක? orange කියලා. හරි, දැන් මේ විදිහට මම H1 tag දෙයක් ගැහුවා. මම නැත්නම් මම H1 හරි අවුලන්නේ. ඊට පස්සේ මම J දෙයක් paragraph එකක් type කරනවා. මෙතන paragraph නෝනේ, sorry. හරි, මේ paragraph එක ගැහුවා. ඒ පෑග ටැග් එක close කරා ඔන්න. හරි, ඊට පස්සේ අපි තව paragraph එකක් මම ගන්නවා. මොකද්ද? පේනවනේ. මම එදා නිකන් කිව්වා මේ CSS භාවිතා කරන්නේ ලස්සන කරන්න කියලා. HTML මේ ෆයිල් කියන්නේ HTML output ෆයිල් එක. මෙතන මේ මම තව දානවා H2 එකක් දාන්නම්කෝ. ස්ටෝරි ඊට පස්සේ ඒකට අදාළ ඡේදයක් මම ගන්නවා මෙහෙම. තව ලොකු ඡේදයක් තියෙනවා එකත්. මම මේ ටික දැනට ඇති. මම මේ ටිකෙන් කියලා දෙන්නම්. හරි, හරි. දැන් මම ගෑව බලන්න. මෙතන මේ ඡේද තුනක්. මෙතන මේ උඩින් ඡේද H1 එකේ මාතෘකා දෙයක් ගැහුවා. ඊට පස්සේ paragraph තුනක් ගැහුවා. ඊට තව H2 එකෙන් එකක් ගැහුවා. ඊට පස්සේ තව paragraph ගැහුවා දෙකක්. හරි, මම මේක සේව් කරලා පොඩ්ඩක් රන් කරලා පෙන්නන්නම්කෝ. මේක ස්ක්‍රීන් එක ෂෙයා කර ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන් ෂෙයා කරන්න බෑ. මොකක් හරි අවුලක් තියෙනවා. ඒක නිසා මම මේක මේ නිකම්ම ෂෙයා කරන්න. මොකද ස්ක්‍රීන් එක මම ෂෙයා කරාන් පස්සේ සාමාන්‍යයෙන් ඩේටා වැඩියෙන් යනවා. මොකක් දෙකක් තියෙනවා. මේ කියන්නේ සිග්නල් ඩේටා වැඩියෙන් යනවා කියන්නේ සිග්නල් නැති වෙනවානේ. ඒකයි. දැන් බලන්න මේ තියෙන අපි ඉස්සෙල්ලා මේ තිබ් මේකේ තිබ්බ මොකද්ද මේ කෝඩ් එකනේ. දැන් එක රිප්ලේස් කරා. හරි, මම දැනට මේ CSS ටික අයින් කරන්නම්කෝ. හරි, මේ ස්ටයිල් ටැග් එක විතර දැනට තියෙන්නේ. ඔන්න මේ ටික අයින් කරා. මම මේක දැන් සේව් කරලා දැන් පෙන්නන්නම්කෝ. මේ ඔහොම තමයි තියෙන්නේ. හරිද? මොන් දැන් ඔකට කිසි ලස්සන නැහැ නේද? මේක අපි දැන් ලස්සන කරන්න තමයි යන්නේ. හරිද? දැන් පේනවා මේ ෆ්‍රුට් කියන එකයි ඔරෙන්ජ් කියන එකයි දෙකම තියෙන්නේ. මොනවාද මේ මාතෘකානේ? ඒ මාතෘකා දෙකම තියෙන්නේ එකම තැන වගේන්නේ.
හිතන්න මේ දෙක මැතර කරන්න ඕන කියලා. දැන් මේ දෙක මැතර කරන්න ඕන නම් අපි ස්ටයිල් එහෙනම් සෙන්ටර් ටැග් එක දාන්න ඕන. හැබැයි සෙන්ටර් ටැග් එක දාන්න නැතුව නම් ස්ටයිල් ටැග් එක දාලා ඉවරයි දානවා නම් මේ දෙකටම සෙන්ටර් දාන්න ඕනනේ. තේරෙනවද කියන එක? දැන් මේ දෙකටම පොදුවේ, මේ දෙකම පොදුවේ මැතර කරන්න නම් හරිද? මේ දෙකම පොදුවේ මැතර කරන්න නම් එහෙම මේ දෙකටම දාන්න වෙනවනේ සේම් මේ සෙන් මොකද්ද සෙන්ටර් කියලා. තේරෙනවනේ? එතකොට ඒක දාන්න නැතුව කරන්න විදිහක් තමයි දැන් යන්නේ. හරිද? ඒක දාන්න නැතුව සරලව අපි මැද්ද ගන්න තමයි මේ CSS භාවිතා කරේ. එතකොට මෙතෙන්දී අපි අපි දැන් ඕන මේ H1 කියලා තියෙන මාතෘකා දෙක මැද්ද ගන්නනේ. එතකොට දානවා මොකද්ද මේ සිලෙක්ට් එක. සිලෙක්ට් එක මොකද්ද එහෙනම්? H1. හරි H1 සිලෙක්ට් එක. හරි දැන් මේක යටතේ සංගල වරහන් දාන තමයි ගන්න. හරිද? සංගල වරහන් ඇතුලේ ගන්නම් පොලිම් මොකද්ද ප්‍රොපර්ටි එක. ඒ කියන්නේ මොකද්ද වෙනස් කරන්න ඕන කියලා. හරි. මොකද්ද වෙනස් කරන්න ඕන? text එකේ align එකනේ. දැන් text එකේ align එක වෙනස් කරන්න ඕන. text කියලා ගහලා align නම් මේ කියන්නේ දැන් වචන දෙකක් නන්නේ. වචන දෙකක් නම් ඒක බට් කරන්න මේ මෙන්න මේ ඉරි කැලේ align මේ දින්නේ align. හරි. text align එක මොකද්ද? center එක කරන්න ඕනේ. center. හරි. බලන්න මේ මොකද්ද මේ කියන්නේ කියලා. මේ කියන්නේ මේ h1 tag එක යට තේ ලියන හැම එකක්ම සෙන්ටර් කරන්න ඕන. හරිද? එතකොට දැන් මෙතන h1 වල ලියලා තියෙන මේ දෙක විතරයිනේ. එතකොට මේ දෙකම සෙන්ටර් වෙනවා. හරිද? මේ තියෙන්නේ මොකද්ද? select එක. මේ තියෙන්නේ මොකද්ද? property එක. මේ තියෙන්නේ property එකට අදාළ value එක. එක මේ කැලලක්. හරිද? එක මෙන්න මේකක් වෙන් කරන්නේ මෙන්න මේ semicolon වලින්. හරිද? හරි. දැන් තව එකක් ලියනවා නම් ඒ කියන්නේ එතනද මෙතන තව දානවා කියලා කලයක. හරිද? කලයක වෙනස් කරනවා නම් එහෙනම් මේ කම සංගල සංගරහන වලින් එහා පැත්ත තමයි කරන්නේ. මෙහෙම තමයි කරන්නේ. හරි. දැන් මම මේක සේව් කරලා පෙන්නන්නම් බලන්න. මෙන්න මේ H1 ටැග් ටික සෙන්ඩ් වෙනවා. හරිද? බලන්න පොඩ්ඩක් සෙන්ටර් වෙයි සමහර විට මම සෙන්ටර් දැම්ම නිසා. බලන්න. මම රිෆ්‍රෙෂ් කරා. දැක්කද? දැන් ඒ දෙක සෙන්ඩ් වුණා. හරි. දැන් ඒ වැඩේ හරිනේ. හරි. ඊට පස්සේ හිතන්න අපි මේ සෙන්ඩ් කරපු එකේ කලර් එක. කලර් එක වෙනස් කරන්න ඕන. අපි තාම ටෙක්ස්ට් කලර් එකනේ. ටෙක්ස්ට් එකේ තියෙන කලර් එක. ටෙක්ස්ට් කලර් නේ ටෙක්ස්ට් කලර් නෙවෙයි කලර් එක නම් නිකන් කලර් නේ. ඔව් කලර්. ඔව් හරි හරි. නිකන් කලර් නේ. ලයින් එකක් නම් ටෙක්ස්ට් එක ලයින් කරන එකක් තමයි දාන්නේ. දැන් කලර් වගේ එකක් නම් නිකන් කලර් තමයි නිකන් නෝමල් කලර් දාන්නේ. හරිද? මොකක්ද අපිට ඕන කලර් එක? අපි දාමු purple කියලා. හරි. දැන් බලන්න මේ තියෙන්නේ මේ සිලෙක්ට් එක යටතේ තියෙන තව ප්‍රොපර්ටි එකක් තමයි මේ තියෙන්නේ. ඒ ප්‍රොපර්ටි එකේ තියෙන value එක තමයි purple කියන්නේ. හරි. සේව් කරා. දැන් බලන්න ඒක මේවා කරන්න අවුට්පුට් මම එච්චර කරන්නේ නැහැ පොඩ්ඩක් පැහැදිලි ගන්න කියන්නේ. හරි. දැක්කනේ දැන් ඒක purple වුණා. හරි. දැන් ඒ හරි ඒ ටික හරි. දැන් ඊට පස්සේ හිතන්න ඒ වගේම දැන් මෙතන මේ තියෙන මේ paragraph වලට වෙනස්කම් කරන්න ඕන කියලා. එතකොට මේ paragraph ටික වෙනස්කම් කරන්න ඕන නම් දැන් මේකටම අපි දැන් මෙතෙන්ට paragraph කියලා තව select එකක් දැම්මොත් මොකද්ද වෙන්නේ? එතකොට මෙතෙන්ට දැම්මොත් මෙතන තියෙන paragraph ටිකත් align එක center වෙනවා. color එක purple වෙනවා. එහෙම නැතුව හිතන්න අපිට ඕනේ. එහෙම ඕනේ නම් හරිද? මේකෙත් මේ paragraph ටිකත් align එක center කරලා ඉවරලා color එකත් purple කරන්න ඕන නම් ඒ දෙකම කරන්න ඕන එකෙන් නම් ඒ දෙක මෙතන දැම්මම හරි දෙකම. හරිද? නැත්තම් එහෙම වෙනම paragraph එකේ කලර් එක වෙන පාටක් කරලා ඉවරලා ඒකේ තව මොනවාද අකුරු bold කරන්න ඒ වගේ දේවල් කරන්න ඕන නම් ඉතින් ඒක මේ වගේ දේවල් කරන්න ඕන නම් ගන්න කොහොමද මේ වෙනම එකක් විදියට මේ වෙනම select එකක් විදියට. හරිද? හරි. මේ දෙකක් ඉවරයි නේ. මෙතන මේ සංගල වරහණ කියන එකක් ඉවරයි නේ. හරි. එහෙනම් ඊට පස්සේ මෙතන ගන්නවා තව එකක්.
paragraph. Sorry, paragraph hari. මෙතන මොකද්ද? මේ මොකද්ද? මේක අපි color එක දාමු. Color එක ඒ කියන්නේ මේ මේ property එකත් property එකත් value එකත් අතර තියෙනවනේ මේ අතර වෙන් කරන්නේ මේ colon එකෙන් ඊට පස්සේ එක value එකක් ඉවර වුණාන් පස්සේ ඊගාව property එක පටන් ගන්න කලින් දාන්නේ මොකද්ද semicolon හරි color එක මොකද්ද දාන්නේ අපි color එක blue දාමුකෝ hari ඔන්න semicolon දාලා වෙන් කරා ඊට පස්සේ අපිට ඕන නම් මේක මොකද්ද මොනවද තව කරන්න පුළුවන් මේකට size එක size එක අපි දාමු 10 pixel ලගේ නිකන් හරි pixel 10ක් දැම්ම හරි දැන් මම මේක save කරන්න save කරලා දැන් පොඩ්ඩක් බලමු මගේ paragraph ටිකට වෙනස්කම් වෙනවද කියලා හරි දැන් මම refresh කරා ඔන්න දැන් පේනවද මේ මෙන්න බලන්න paragraph ටික නිල් පාට වුණා දැන් text size එකම පොඩ්ඩක් ඉදට ලොක් කරන්න පුළුවන්ද බලන්න මේක size එක වෙනස් වෙන්නේ නැහැ නේ හොඳයි මම මොකක් හරි කරන්න එක මෙහෙමයි මම පස්සේ ගියනම් ඒක ගත්ත හැටි සයිස් සේව් කරා හරි අකුරු පොඩ්ඩ පොඩ්ඩක් ලොකු වුණා වැඩි පහලවක් දැම්මා ඕන මං ඒක පේන්නේ නැහැ පොඩ්ඩක් මං කියා දෙන්නම් ඒක හරි හරි පහල හරි පොඩි කරා අකුරු ගොඩක් හරි විසි පහක් තර දාන්න හරි දැන් මේ ගාන පේනව නෙමෙයි ඔහොම තමයි ලියල් තියෙන දැන් හරිද අපි අකුරු නිල් පාට උනා දැන් එතකොට දැක්කන උනානේ හරි දැන් ඊට පස්සේ මෙතෙන්දි මම කරේ බලන්න මේකෙද්දි මෙතෙන්ට මම දැම්ම align එකක් නම් ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකො මේ සරලව හිතන්න හරිද ගොඩක් ලකුණු ගන්න එපා දැන් align එකක් නම් දැන් align එකක් කියන්නේ මොකද්ද මේ ඔය එකෙලි කිරීම සිංහලින් ගත්තොත් ඒ කියන්නේ කොයි පැත්තට එකෙල්ල කරනවද කියලා කියන්නේ මොකද්ද අර බර කරනවද කියන්නේ කියන්නේ කොයි පැත්තට සමව ගන්නවද වගේ නේ දැන් justify කරොත් එහෙම දෙපැත්තට වගේ සමව ගන්නවා එහෙම එකක් නේ කියන්නේ යන් අර මැද්දට center මැද්දට left නම් දකුණු පැත්ත sorry වම් පැත්තට එක වේලියට රයිට් නම් දකුණු පැත්තට එක වේලිය මේවායි ගන්න ඕනේ දැන් එහෙම ගන්නා නම් ඒ සම්පූර්ණ ගන්න එක අකුරක් නෙමෙයිනේ නේ සම්පූර්ණ ඡේදයක් හරි මාතෘකාවක් හරි වාක්‍යයක් හරි සම්පූර්ණ වචන එකතු වන්නේ නේ එතකොට එතන ගන්න සම්පූර්ණ ටෙක්ස්ට් එකක් හරිද මේ දැන් මේ මෙතින් මේ මෙතින් ටෙක්ස්ට් එකක් ඒ වගේ ටෙක්ස්ට් එකක් නම් එතින් දි ගන්න ටෙක්ස්ට් කියන්නේ align එකක් නම් ගන්න ටෙක්ස්ට් කියලා හරිද කලර් නම් සාමාන්‍යයෙන් නිකන් ගත්ත හැකි නැත්නම් මෙතන ෆොන්ට් කියලා දැම්ම හැකි වුණා හරිද මේ ෆොන්ට් කලර් කියලා දැම්මයි කිසි අවුලක් නැතුව ඒක හරියන්නේ නැති වෙන්නේ කලර් එක නිකන් දැම්මයි හරිද හරිද දැන් හිතන්න අපි මෙතන මේ සයිස් එක වෙනස් කරන්නේ ටෙක්ස්ට් එකේ නෙමෙයිනේ හරිද මේ සම්පූර්ණ මේ ගත්ත ටෙක්ස්ට් එකේ නෙමෙයි කලර් මේ සයිස් වෙනස් කරන්නේ ෆොන්ට් එකේ මේ ෆොන්ට් එක කියන්නේ මොකද මෙන්න මේ එක අකුරන්නේ මේ එක අකුරක සයිස් එක තමයි මෙන්න මේ ගන්න වැඩි කරේ එතන මෙතන තියෙන මේ පැරග්‍රාෆ් එකේ තියෙන හැම අකුරකම සයිස් එක වැඩි කරනවා මෙන්න මේ 25කින් පික්සල් හරිද හරි ඒ විදිහට තමයි කරන්නේ කලයක සාමාන්‍ය එකක් දැම්ම හැකේ හිතන්න සයිස් එකක් නම් දන්නේ ෆොන්ට් සයිස් කියලා
ලයින් අන්ඩන් ටෙක්ස්ටය හරි නිදද සරලෝ දැක්කනේ දැම් මරම කියන්න ඕනේ නිදිහට දාන පුළුවන් කියලා අපි තැන්න ඔය මුණද ෆයිල්ස් වගේතා ගොඩක් ෆයිල්නම් ගද මේ ලිස්ටමයි ගොඩක් කරන්න පේස්ටමල්ල මේ වගේ මෙතැට බට් කරන්න පුළුව මංගේ කරන්න වෙලා වෙලා ගන්න බරු ඩෙව කරන්න ගන්න තුරින් කරු හරි මෙතන තවම බලන්න අවට්පුට් එකේ මෙන්න මෙතන මේ H2 කියන එක ගෑවිලන යන්නේ H2 කියන එක අපිට පුළුවන් ඕන්නම් H2 ඉඳාන එක මෙහෙම හරි දැන් බලන්න දැන් මෙතෙන්දි මෙතන තියෙන පැරග්‍රාෆ් එක විතරක් නෙමෙයි දැන් හිතන්න අපි තව පැරග්‍රාෆ් එකක් ගහුවා කියලා හරිද දැන් මම ගන්න තව පැරග්‍රාෆ් එකක් කොහෙන්ද අරගෙන හරිද කොපි කරා දැන් මම ගන්න මෙතෙන්ට හරිද ඒ පැරගාෆිකෙන් ගහපු ටිකත් හරිද ඒ පැරගාෆිකෙන් ගහලා ඒකෙන් ආපු අවුට්පුට් එකත් ඒ ඔක්කොම ටික නිල් පාට වෙනවා අලුතෙන් ගහව කියලා නෑ බාන දැන් මෙතන තියෙන මේ චේර දෙකයි අපි රිෆ්‍රෙෂ් කරපන් තව චේර දෙක බලන්න එකල් මේ දැන් චේර තුනක් තියෙනවා හරිද ඒ චේද නිල් පාට වුණා හරිද හරිද දැක්කනේ හරි හරි ඒ විදිහට සරලව මේක මෙහෙම වෙනවා කියන්නේ අපිට මෙහෙම ගත්තයි දැන් බලන්න මේ දැන් මේ ඡේද එකකින් වෙනස් කරන්න ඕනේ නැහැ නේ දැන් හිතන්න මෙතන මේකත් නිල් පාට වෙන්න ඕනේ මේකෙත් ෆොන්ට් සයිස් 25ක් කරන්න මේ විදිහට මෙන්න මේ පැරග්‍රාෆ් එකෙන් ගහන ඔක්කොම ටැග් ටිකට එකම දේ කරන්න ඕන නම් මෙතනින් මේ ලේසියෙන් මෙහෙම ගහන එකනේ දැන් බලන්න මේ මෙන්න මේ ටිකෙන් නෙමේ මෙන්න මේ තියෙන මේ මේ පොඩි කැලෙන්න මේ සම්පූර්ණ ඡේදවල ඔක්කොම ටිකේ පාට නිල් පාට වෙලා ඉවර වෙලා මොකද්ද කලර් එක සෝරි ෆොන්ට් සයිස් එක පික්සල් 25ක් උනේ හරිද දැන් එහෙම නැතුව මේක එකින් එක දාන ගියොත් එහෙම මෙතනින් මෙතෙන් දෙකක් දාන්න වෙනවා මෙතෙන් දෙකක් දාන්න වෙනවා මෙතෙන් දෙකක් දාන්න වෙනවා විදිහට පැරග්‍රාෆ් තියෙන ගානේ දාන්න වෙනවන්නේ ඒක නිසා එහෙම දාන්න ඕනේ නැහැ මෙහෙම මෙහෙම දැම්ම හැකි ලේසි එක හරිද මේම ලේසි දාන එක හරිද ඒක කියන්නේ හරි ඒකයි මේකෙන් කිව්වේ හරි මේ තමයි ඉන්ටර්නල් ඉන්ටර්නල් කියන්නේ මොකද්ද ඇතුළ තියෙන දාන එක එහෙනම් මේ 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 හෙඩ් ටැග් එක ඇතුලේ මේ ටික දානවා ඒ ටික අරගෙන තමයි පල්ලෙහා බොඩි එකේ දාන ටික ලියවෙන්නේ දැන් පල්ලෙහා දැක්කත් දන්නේ නැහැ මෙතන තිබ්බන්නේ මේ මේ තියෙන H sorry මේ තියෙන H2 ටැග් එකකින් ලියපු එකක් sorry sorry මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා නැහැ නේ අය යන එක අතුරික මෙහෙම හැරද බලන්න දැන් මෙතන මෙන්න මේ මෙතන තියෙන පැරග්‍රාෆ් ඔක්කොටම එකම පාට නිල් පාට කරලා ෆොන්ට් සයිස් එක 25 කරානේ මේ හැම පැරග්‍රාෆ් එකකටම හිත ඒ කියන්නේ එක්කොටම ඕන ඒ දේ නම් ඒ දේ අපිට පොදුවේ මෙතන මේ ලියලා තියෙන පොඩි වචන ටිකෙන් කරගත්තානේ හරිද දැන් හිතන්නේ එහෙම නැතුව මේක දාන්න නැත්නම් අපිට කීපාරක් මෙතන මේකට මේ පැරග්‍රාෆ් එකට වෙනම මේ පැරග්‍රාෆ් එක වෙනම මේකට වෙනම මේ විදිහට මේ පැරග්‍රාෆ් තියෙන හැම එකටම වෙන වෙනම මේ විදිහට දාන්න වෙනවනේ මේ කලර් එක නිල් කරන්න ෆොන්ට් සයිස් 25 කරන්න කියලා මේ විදිහට දාන්න නැතුව සරලව මේටින් කරා හරිද මේකනේ කරේ මේ CSS ටික මේටින් කරේ ඉන්ටර්නල් එක මේටික් කරේ ඉන්ටර්නල් කියන්නේ ඇතුළතින් දාන එක ඇතුළතින් මේ හෙඩ් එකේ දාන ටික ගන්නවා පොඩි එක රන් කරනවා හරි මේ දාන්න ස්ටයිල් ටැග් එක ඇතුලේ මතකයිදනේ කැස්කේඩින් ස්ටයිල් ෂීට් නේ ස්ටයිල් ෂීට් එක ස්ටයිල් එන ස්ටයිල් කියන ටැග් එක තමයි දාන්නේ හරිද ඒ විදිහට තමයි දාන්නේ දැන් බලන්න මෙතන අපි තියනවා තව මේ මේ මෙතන තියන තව H2 ටැග් එකක් දැන් ඒකට මොකද වෙනස්කමක් කළා නෑනේ දැන් හිතන්න එතන මෙතන තියෙන්නේ ඕන්නම් මෙතනට අපි දාන්න පුළුවන් නිකන් එකක් තියෙන්නේ සානේ මෙහෙ නැත්තම් මෙතන උඩින් දාන්න පුළුවන් ඕන්නම් අපි එදෙන මොකද්ද මේ සිලෙක්ට් එක H2 හරි මොකද්ද දැන් දාන්න එතකොට ඒකේ ටෙක්ස්ට් ලයින් එක අපි දාමු කොහෙටද ලෙෆ්ට් කියලා දාමු හරි ලෙෆ්ට් ඊපස්සේ ඒකේ කලර් එක
මේ ද ප්‍රොපර්ටිස් තියෙන පස්සේ ඉතින් කියලා දෙන්න මේ මේ මුලින්ම මේ මම පොදු කියනකො මේ ටික මේ කලර් හරිද කලර් එක අපි දාමු එකේ රෙඩ් කියලා හරි ඒක සේව් කරා දැන් බලමු අවුට්පුට් එක කොහොමද කියලා එතකොට ඒකේ තිබ්බ H2 ටැබ් එක රෙඩ් වෙලා ඇති බලමු හරි දැක්කනේ රෙඩ් ලා තියෙනවා හරි හරි රෙඩ් ලා තියෙනවා හරි ඊට පස්සේ දැන් හිතන්නකෝ මෙතන තියෙන H1 ටැග් ටික මෙතන H1 දැම මොනවා වේද පොඩ්ඩක් නිකම්ම කරලා බලන්න ඒදීම නිකං කරේ හරිද හරි සොරි හිතන්න දැන් මේ මේ මෙතන මේ අපි මේ H2 කියලා වෙනම ටැග් එකක් තිබ්බනේ දැන් මේ ටැග් එකටත් කරන්න ඕන ටෙක්ස්ට් කලර් එක කහ නොරි දම් පාට කරලි වෙලා අලයින් එක සෙන්ඩ් කරන්න නම් ඉතින් මෙතනෙන් තව එකක් බ්‍රොඩ් දාන්න ඕනේ නැහැ නේ මෙතන මෙතනටත් දානවා කෙලිම මෙතෙන්ට දානවා මේ සිලෙක්ට් එක H2 කියලා වසර් ලයින් හරි බන්න අවුට්පුට් එක අරගෙනවා ගන්නට මේ තියෙන අවුට්පුට් එක දැක්කද මේ තියෙන හරි මේ කරේ ආයර CSS එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරා දෙවෙනි වීඩියෝ විදිහට හරි මේ වීඩියෝ එක මේක මෙතනින් අයින් කරනවා ඊට පස්සේ තව තියෙන සිලෙක්ටර්ස් වර්ග දැන් අපි නිකං කරේ සිලෙක්ට් කරන්නේ ඒ කියන්නේ අපි නිකං HTML ටැග් එක දාන එක අරන් එහෙම දැම්ම සිලෙක්ට් එකක් විදියටනේ එතකොට ඒක නිකං සිලෙක්ට් වුණා දැන් එහෙම නැතුව සිලෙක්ටර්ස් වර්ග තියෙනවා ඒ ටික අපි ඊගොඩ කතා කරමුකෝ